同学们，大家好，欢迎你们来到 DP 教育平台，我是王老师。今天我们的第10年的课程是10年的 episode 的课程。我们的课程是在我们的语言中的语言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 අද අපේ මේ එපිසෝඩ් එකේදී මේ දේශනයේදී මම ඔයගොල්ලන්ට එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි පාඩමේ දෙවෙනි සංවාදය සහ ඒ කියන්නේ දෙවෙනි ඩයලොග් එක සහ ඒක ආශ්‍රිතව ගොඩනැගුණු විශේෂ ව්‍යාකරණ රටාවක් පිළිබඳව. මේ ව්‍යාකරණ රටාව ගොඩාක් වැදගත්. ව්‍යාකරණ රටාවක්. හරි. ඉතින් අපි බලමු මේ ව්‍යාකරණ රටාව කොහොමද නිවැරදිව භාවිත කරන්නේ. මේ ව්‍යාකරණය ආශ්‍රිතව ගොඩනැගුණු තව තව ව්‍යාකරණ මේකත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙන ව්‍යාකරණ කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් මේ පාඩමේ මාතෘකාව අපි ඉන්නේ 13 වෙනි පාඩමේ වා රෙන්ෂල ඊග පියෝලියන් ද ගුණියා. වා රෙන්ෂල ඊග පියෝලියන් ද ගුණියා. මම එක ලස්සන ගැහණු ළමෙක් හඳුනාගත්තා. වා රෙන්ෂල ඊග පියෝලියන් ද ගුණියා. ඉතින් ඔන්න අද මේ ප්‍රායෝගික වැඩක් තමයි තියෙන්නේ. මොකද සංවාද කොටසනේ අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ සංවාදයක් කියලා කියන්නේ ඩයලොග් එකක් කියලා කියන්නේ අපි ඉගෙනගත්ත දේවල් ඇප්ලයි කරන අවස්ථාවක් නේද? ඒක භාවිත කරන අවස්ථාවක්. භාෂාවේ අපි ඉගෙනගත්ත කියන්නේ අපේ නොලෙජ් එක, අපේ දැනුම අපි ඇප්ලයි නොලෙජ් එකක් බවට පත් කරගන්න. ඒ කියන්නේ භාවිතයට ගන්න ඒ දැනුම. තේරෙනවද? භාවිතයට ගත හැකි දැනුමක් බවට පරිවර්තනය කර ගැනීම. ඉතින් මේක තමයි වැදගත්ම කොටස. ඒ කියන්නේ මේ අපි මේ සාකච්ඡාවන් වලදී අපි ගත කරන මේ සාකච්ඡානදී චීන කතනය සඳහා වැදගත්ම කොටස තමයි අද අපි සාකච්ඡා කරන්නේ ව්‍යාකරණ සහ ඊළඟට ඒවා මේ new words මේ ව්‍යාකරණත් එක්ක එකතු කරලා කොහොමද සංවාද ගොඩනගන්නේ? චීන කෙනෙක් මුණ ගැහුනම ඒ සිටුේෂන්ස් වලදී කොහොමද ඒක අපි මේ චීන භාෂාව හරහා එයාට එයත් එක සංනිවේදන කටයුතු කරගන්නේ? මෙන්න මේක තමයි අද මේ එපිසෝඩ් එකේ මේ දේශනය ඇතුලේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ අදාළ දේවල් නෝට් කරගන්න, මේවා ලියාගන්න, නෝට් එකක් ඔයගොල්ලෝ සකස් කරගන්න. ඒ වගේම තමයි හොඳින් මේක අහගෙන ඉන්න, අහගෙන ඉන්නා වගේම මාත් එක්ක එකතු වෙලා මේ අපි මේ සංවාදවලදී කරන පුහුණු වීම ටික කරගන්න. මොකද සංවාද කොටස අද මේ පාඩමේ සංවාද කොටස ලොකු සංවාද කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ සංවාදයේ ටිකක් දිගයි, දීර්ඝ සංවාදයක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. චීන භාෂාව ඇතුළට අපි මේ ඉගෙනගත්ත දේවල් කොහොමද ඇප්ලයි කරලා තියෙන්නේ සිටුේෂන් එකට අනුව. ඒ වගේ සිටුේෂන් එකක් ආවම අපිට මේ දේවල් කියන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන්ට හොඳ උදාහරණයක් තමයි අද මේ සංවාදය හරහා ගොඩනගලා තියෙන්නේ. ඔබ විතර ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම යමු මේ පාඩමේ මම ඔයගොල්ලන්ට අර කිව්වා වගේ තියෙන ව්‍යාකරණ රටා කීපය ගැන සාකච්ඡා කරන්න. මොකද මේ ව්‍යාකරණ කොටස ගොඩක් වැදගත්. අපිට මේ පාඩමේ තියෙන යම් යම් කොටස් තේරුම් ගන්න. ඉතින් අපි බලමු පළවෙනියෙන්ම මොනවාද ව්‍යාකරණය යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ල කියන පාටිකල් එක. ල පාටිකල්. ල එකෙන් මොකද කරන්නේ බලන්න. ල ල මේ උච්චාරණය කරන්නේ ල කියලා. ල එකෙන් මොකද කරන්නේ? කරපු දේවල් ප්‍රකාශ කිරීම. කරපු දේවල් කියනවා. කරපු දේවල් කියලා කියන්නේ කරපු දෙයක් කියලා කියන්නේ අපි අතීත කාලයට යන දෙයක්. කරපු දෙයක් past. ක්‍රියාවක් සම්පූර්ණ වූ බව. මේ ල පාටිකල් එක භාවිත කිරීමේ අරමුණ තමයි, ල පදය භාවිත කිරීමේ අරමුණ තමයි අපි කරපු දෙයක් කියනවා ක්‍රියාවක් සම්පූර්ණ වූ බව ප්‍රකාශ කරනවා. යම් කිසි ක්‍රියාවක් සම්පූර්ණ වූ බව ප්‍රකාශ කිරීම. හරි, බලන්න අංක 1 අපි ල භාවිත කරන්නේ ඇයි? පළවෙනිම දේ යම් කිසි ක්‍රියාවක් සම්පූර්ණ කරපු බව ප්‍රකාශ කරන්න. හොඳට මතක තියාගන්න. මේක චීන භාෂාවේ කෙලවරටම ගියත් ඔයගොල්ලන්ට වැදගත් වෙන කාරණාවක් මම පොයින්ට් එකක් ඔයගොල්ලන්ට කිව්වේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ මම මේ කිව්ව දේ. ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් මට්ටමකට චීන භාෂාව ඉගෙන ගන්න දවසට ඔයා ඒවයිදී ඉගෙන ගන්න මේ ල එක භාවිතයේදී ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ මම මේ කිව්ව දේ. හරි,
හොඳට මතක තියාගන්න මොකද්ද ල එක දැම්ම දාලා අපි මොකද්ද කරන්නේ වාක්‍යයක් ඇතුළට ල පාටිකල් එක භාවිත කරමින් අපි කරන්නේ යම් කිසි ක්‍රියාවක් සම්පූර්ණ වූ බව ප්‍රකාශ කිරීම ක්‍රියාව සම්පූර්ණ වූ බව එක කම්ප්ලීට් කරන බව තමයි ප්‍රකාශ කරන්නේ කම්ප්ලීට් ඊළඟට ඒකට අර්ථයක් අපිට ගන්න පුළුවන් දැන් සම්පූර්ණාම කළා වුණා කියන තේරුම ගන්න මේකේ අර්ථය තියෙන්නේ කළා වුණා යන අර්ථය ලබා ගන්න පුළුවන් ඊළඟට බලන්න තුන්වෙනි එක අතීතයේ යම් ක්‍රියාවක් සිදු කළ බව හෝ සිදු වූ බව ප්‍රකාශ කරයි අතීතයේ ඉතින් කරා වුණා කිව්වොත් ඒක අතීතයට යනවා හැබැයි මතක තියාගන්න ඇඩ්වාන්ස් මට්ටමකදී ඔයගොල්ලන්ට මේක ඉගෙන ගන්න තව රට ගොඩක් දේවල් තියෙනවා අපි මෙතනදී සාකච්ඡා කරන්නේ මේ අතීත කාලය නිරූපණය කරන්නේ විතරයි හැබැයි අනාගත කාල වාක්‍ය වල දැක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා ඒවා අපි අනාගතයේදී බලමු දැන් අපි ඉගෙන ගමු මේක අතීත කාල වාක්‍ය නිර්මාණය කරන්න කොහොමද යොදා ගන්න පුළුවන් කියන එක අන්න ඒක නිසා තමයි මම කිව්වා අනාගත කාලයේත් නිරූපණය කරන්න පුළුවන් කියලා මේකේ අන්න ඒක නිසා තමයි මම ඔයගලට මෙන්න මේක දාලා තියෙන්නේ ක්‍රියාව සම්පූර්ණ වූ බව විස්තර කරනවා නැත්නම් සම්පූර්ණ වන බව විස්තර කරනවා හරි එහෙනම් අපි දැන් බලමු මේ ල පාටිකල් එක අපි වාක්‍ය ඇතුලේ කොතනද භාවිත කරන්නේ කියන එක දැන් මේක භාවිත කරන්නේ කොහොමද කියන එක මම කියලා දුන්නනේ මේක භාවිත කරන්නේ ඇයි ඇයි මේක අපි භාවිත කරන්නේ හේතුව තමයි යම් කිසි ක්‍රියාවක් සම්පූර්ණ වූ බව ප්‍රකාශ කරන්න. කළා වුණා කියන අර්ථ තියෙනවා. ඒ වගේම තමයි අතීත කාලේ නිරූපණය කරන්න පුළුවන්. බලන්න මේ සබ්ජෙක්ට් එක තියෙනවා. සබ්ජෙක්ට් කියලා කියන්නේ මොකද්ද? කර්තෘ නේද? යම් කිසි දෙයක් කරන කෙනා. කර්තෘ. ඊළඟට තියෙනවා ක්‍රියාව, verb එක. verb ක්‍රියාව. අන්න ක්‍රියාවට පිටිපස්සෙන් අපි ල දානවා. දැන් අපි නිකන් ක්‍රියාපද ටිකක් බලමු. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන. ලයි, චි ඊළඟට මයි නේද to buy මිලදී ගන්නවා ඊළඟට ට්‍ර කනවා හ බොනවා මෙන්න මේ වගේ ක්‍රියාපද අපි බලමු ලයිල ආවා එතකොට ලයි කියන්නේ එනවා ලයිල ලයි කියන එකට පස්සෙන් ල දැම්මා ලයිල ආවා චි යනවා චිලා ගියා මයි to buy මිලදී ගන්නවා මයිල මිලදී ගත්තා ඊළඟට කනවා ට්‍ර ට්‍ර කියන්නේ කනවා ට්‍රල කෑවා කාලා කියන දහස හ බොනවා හල බිව්වා රයිට් ඕකේ බලන්න කර්තෘ ක්‍රියාව ක්‍රියාවට විරසෙන් ල දැම්මා දාපු ගමන් ඒ ක්‍රියාව ඔන්න අතීත කාලයට හැරෙනවා ඒ කියන්නේ ක්‍රියාව සම්පූර්ණ වෙලා ඊළඟට ඔබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් කියලා කියන්නේ කර්ම පදය කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදය කර්තෘ කරන දෙයට යටත් වෙන පදය ඔබ්ජෙක්ට් එක කර්ම පදය අපි භාවිතන SVO pattern එකේ වාක්‍යය. SVO pattern එකේ වාක්‍යයේ verb එකට පිටිපස්සෙන් ල පදය භාවිත කරන්න. එතකොට අතීත කාල වාක්‍යයක් හදා ගන්න පුළුවන්. Past tense. බලන්න පළවෙනි උදාහරණය. Woman kanla. Woman kan අපි බලනවා. Woman kanla අපි බැලුවා. Itao fangze. Fangze කියන්නේ house. Itao fangze එක ගයක්. Woman kanla itao fangze. අපි ගෙයක් බැලුවා. ඒ කියන්නේ බලලා ඉවරයි දැන්. ක්‍රියාව සම්පූර්ණයි. අපි ගෙයක් බලනවා. Woman kan itao fangze. අපි ගෙයක් බලනවා. අපි ගෙයක් බැලුවා. Woman kanla itao fangze. අපි ගෙයක් බැලුවා. දෙවෙනි උදාහරණය. Wang Xiaoyun කියලා කියන්නේ දරුවනේ නම. පුද්ගල නාමයක්. Wang Xiaoyun. Wang Xiaoyun maila. මයිල මයි කැන් ටු බයි මිලදී ගන්නවා එතකොට මයිල මිලදී ගත්තා වංශයයුන් මයිල ලියන් පින් ජෝ ලියන් පින් පින් කියලා කියන්නේ බෝටල් මේ අපි කියන්නේ බෝතල් ගණන් කරන මෙෂර් වර්ඩ් එක ලියන් පින් ජිව් ජිව් කියලා කියන්නේ වයින් වයින් බෝටල්ස් දෙකක් මිලදී ගත්තා දැන් මේ වයින් බෝටල්ස් දෙක දැන් අරගෙන ඉවරයි ක්‍රියාව සම්පූර්ණයි මිලදී ගත්තා Wang Xiaoyun maila liang ping jiu Wang Xiaoyun maila liang ping jiu Wang Xiaoyun kena me kena maila miladi aragena thiyenawa liang ping jiu miladi gatta wine bottles deka wine bottle deka thungweni eka ma dawei renshi la yige piaoliang de guniang Ma Dawei renshi la yige piaoliang de guniang. Anna pe me topic ekak neda? Matrukawa. Padame matrukawa balanna. Ma Dawei
රංශල ඒව කියන්නේ තිබ්බේ. ඒ කියන්නේ අපි පාඩමේ තිබ්බේ වරංශල. ආ මෙතන මාදාවේ කියලා දැම්මා. මොකද මේ පාඩමේ මාදාවේ තමයි මේ ගෑන් ළමයා වඳුනගන්නේ. ඒ කියන්නේ මම මේ මාදාවේ කියලා දැම්මේ. මාදාවේ කියන්නේ පර්සනල් නේම් එකක්, පුද්ගල නාමයක්. මේ වංශාවියුන් වගේ තමයි. මාදාවේ රංශල, මාදාවේ හඳුනාගත්තා. රංශ කියන්නේ හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා. රංශල හඳුනාගත්තා. ඊග එක පියෞලි අන්ද ගුණියන් ලස්සන ගැහැණු ළමයි. ආ මාදාවේ හඳුනාගත්ත එක ලස්සන ගැහැණු ළමෙක්. හතරවෙනි උදාහරණය. තාවේ ත්‍රලා හන්දුව චොංයෝ. තාවේ ත්‍රලා හන්දුව චොංයෝ. තාවේ අන තාවේ කියලා කියන්නේ මාදාවේ කියන එක තමයි. තාවේ කියන්නේ මාදාවේ කියන එක කෙටි කරා. මා කියන එක යාගේ සර්නේම් එක හැටියට අරගෙන දාවේ කියන එක කෙටි කරලා ගත්තා. දාවේ ත්‍රලා, දාවේ කෑවා නැත්තම් කාලා. හන්දුව ගොඩක්. චොංයෝ අන්න බලන්න චොංයෝ. චොංයෝ කියන්නේ මොකද්ද? චොංයෝ. චොංයෝ කියලා කියන්නේ මොනවාද? චයිනීස් මෙඩිසින්. චීන බෙහෙත්. එතකොට මම ඔයගොල්ලන්ට මීට පෙර මේ අපි ඉගෙන ගත්ත නේද මේ දේවල්. මේ කාරණා අපි සාකච්ඡා කරලා දිනවා පෙර පාඩම් වලදී. බෙහෙත් බොනවා කියන එකට චීනයි කියන්නේ බෙහෙත් කනවා කියලා. ත්‍රලා කෑවා චීන බෙහෙත්. ගොඩක් චීන බෙහෙත් බිව්වා කියන අදහස තමයි මේකේ තියෙන්නේ. දාවේ ගොඩක් චීන බෙහෙත් බිව්වා. පස්සේ උදාහරණය. වා ජේ සාල නාවේ ජියෝෂෝ. වා ජේ සාල මම හඳුන්වා දුන්නා. ජේසාව කියලා කියන්නේ හඳුන්වා දෙනවා. ජේසාවල හඳුන්වා දුන්නා. ව ජේසාවල නාවේ ජියෝෂෝ. පස්සේ උදාහරණය. ව ජේසාවල නාවේ ජියෝෂෝ. නාවේ කියලා කියන්නේ ඒ නැත්තම් අර. ජියෝෂෝ, ජියෝෂෝ කියන්නේ මහාචාර්යවරයා. ප්‍රොෆෙසර් ජියෝෂෝ. ජියෝෂෝ කියලා කියන්නේ ප්‍රොෆෙසර්. ජියෝෂෝ මං ඒ මහාචාර්යවරයා හඳුන්වා දුන්නා. හඳුන්වා දීලා තියෙනවා ජේසාවල. දැක්කද? ක්‍රියාවට පස්සේ ල පදය තියලා අපිට පුළුවන් ක්‍රියාව සිද්ධ වුණ බව හඟවන්න. එතකොට ක්‍රියාවට පිටිපස්සෙන් දාන්න තියෙන හරිම සරල වැඩක් කරන්න තියෙන්නේ. උනා, කළා කියන වගේ අදහසක් එනවා. රයිට්? ක්‍රියාවට පිටිපස්සෙන් ල දාන්න. එතකොට ඒ ක්‍රියාව අතීත කාලයට හරව ගන්න අපිට හැකියාව ලැබෙනවා. රයිට්? ඕකේ. එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මෙයාගේ තව මොනවාද අපිට ගන්න පුළුවන් වැඩ කියලා. දැන් අපි ලෑස්ති වෙන්නේ මෙයාගේ ඊළඟට මෙයාගෙන් අපිට කරගන්න පුළුවන් වැඩ ටික මොනවද කියලා බලන්න. රයිට්. ඊළඟට තියෙන්නේ මෙයාව මේ ල පාටිකල් එකම මොකක්ද? නැතාර්ථයට හරවන්නේ කොහොමද කියන එක බලන්න. මේක විශේෂයි. හොඳට මතක තියාගන්න මේක ගොඩක් විශේෂ කාරණාවක්. දැන් ල පාටිකල් එක භාවිත කරලා පොසිටිව් සෙන්ටෙන්ස් එකක් හැදුවම ඒක නෙගටිව් ෆෝම් එකට, ඒක නැතාර්ථයට හරවද්දී අපි භාවිත කරනවා ඇඩ්වර්බ් එකක් මෙයි කියලා. මෙයි අපි මේක දන්නව නේද? මෙයි පදය. මෙයි, මෙයි පදය. ඒකට මෙයි යෝ කියලා කියන්නත් පුළුවන්. එයි මම යෝ එක වරහන් ඇතුලේ දාලා තින්නේ. අපිට හිතෙනවා නම් යෝ එක දාන්න අවශ්‍ය නැහැ කියලා යෝ එක ඔමිට් කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට තියෙන ඔමිට් වෙලා තමයි. ඒ කියන්නේ යෝ එක උච්චාරණය කරන්නේ මෙයි කියලා විතරයි උච්චාරණය කරන්නේ. මෙයි. මෙයි එක විතරයි තියන්නේ. යෝ එක ඕනනම් තියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට යම් යම් අවස්ථාවන් වලදී උදාහරණවල හෝ චීන අය කතා කරද්දී හෝ මේ මෙයෝ කියලා කිව්වොත් එහෙම ඒක ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න මේ යෝ එක යා දැම්මයි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි යෝ එක නැති තැනුත් තියෙනවා. ඒතොර මෙයි එක විතරක් තිබ්බත් ඇති. මොකද මෙයි එකත් එක්ක යෝ එක තියෙනවා ඔල්රෙඩි. ඒක හැමතැනකදී මෙහෙමයි. මෙයි එකත් එක්ක යෝ එක තියෙනවා. ඒක නිසා තමයි මේ මෙයි එකයි යෝ එකයි මම දෙකම දීලා තියෙන්නේ. ඔක පටලව ගන්න එපා. මෙයෝ කියලා කියන්න පුළුවන්. මෙයි කියලා නෙගටිව් කරන්නත් පුළුවන්. මේක මේ භාවිත කරන්නේ නැතාර්ථයට හැරවීම සඳහා. නෙගටිව් ෆෝම් එකට හදා ගන්න. එතනදී බලන්න අපි මේ මෙයෝ එහෙම නැත්තම් මෙයි කියන පදය කොහෙටද දාන්නේ? ක්‍රියාපදයට පෙර. verb එකට කලින්. verb එකට කලින් දාන්නේ මෙයෝ plus verb. මෙයෝ plus verb නැත්තම් මෙයි verb. අපි නිකන් පොඩි උදාහරණයක් ගමුකෝ. කන් කියන ක්‍රියාව. කන් කියන්නේ බලනවා. එතකොට මම ගන්නවා මෙයෝ කන්. මෙයෝ කන් කියන්නේ බලලා නැහැ, බැලුවේ නැහැ කියන අදහස. ඒක කරලා නැහැ.
එහෙම නැත්නම් මෙයි කන් කියන්නත් පුළුවන්. මෙයි යෝ කන් කිව්වත් එකයි මෙයි කන් කිව්වත් එකයි. මෙයි යෝ කන් මෙයි කන් මේ දෙකේම තේරුම සමානයි, පොඩ්ඩක්වත් වෙනස් නැහැ. යෝ එක තිබ්බත් එක නැතත් එකයි. ගොඩක් වෙලාට මම ඒක ඇගුවේ යෝ එක නැතුව තමයි චීනය කියන්නේ. මේ කන් නැත්නම් මේ යෝ කන් දෙකම නිවැරදි. යෝ එක ගොඩක් වෙලාට ඔමිට් කරනවා චීන ජාතිකයෝ කතා බහ කරද්දී. ක්‍රියාවට කලින් දැම්ම ගම මොකද වෙන්නේ? ක්‍රියාව කළේ නැහැ කියලායි කියන්නේ. දැන් මේකේ තියෙන විශේෂත්වයක් මම කියවන්නේ, මම කියන්නේ මේක විශේෂයි කියලා. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මෙයි පදය ක්‍රියාවට පෙර තැබුවම මේක නෙගටිව් වෙනවා වගේ අතීත කාලත් වෙනවා. මෙයි කියලා කියන්නේ පාස් නෙගටිව් ඇඩ්වර්බ් එක. අතීත කාලයේ නැතාර්ථය නිරූපණය කරන්න පුළුවන් පදයක් තමයි මෙයි කියලා කියන්නේ. ඒක නිසා අපි ල පදය ඉවත් කරනවා. ල එක තව දුරටත් තියාගන්නේ නැහැ. ක්‍රියාවට පිටිපස්සෙන් ල දාන්නේ නැහැ. ල අයින් කරනවා මෙයි දාලා නෙගටිව් නැගම. ඒ කියන්නේ ල වාක්‍ය රටාවේ නැතාර්ථයේදී ල පදය ඉවත් වෙනවා. වාක්‍ය තුලේ තියන්නේ නැහැ. ල එක ඉවත් වෙනවා වාක්‍යෙ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ක්‍රියාවට පෙර මෙයි පදය තිබ්බම කොහොමත් ඒ ක්‍රියාව අතීත කාලයේ නැතාර්ථයටම පෙරලෙනවා. මෙයි කන් කියලා කියන්නේ බලලා නැහැ, බැලුවේ නැහැ. මෙයි ට්‍ර කියන්නේ කෑවේ නැහැ, කාලා නැහැ. මෙයි ලයි ආවේ නැහැ, ඇවිල්ලා නැහැ කියන අදහස එන්නේ. රයිට්. ඊළඟට ඔබ්ජෙක්ට් එක දැම්ම SVO පැටර්න් එකේ verb එකට කලින් මෙයි පදේ දාන ඕනනම් මෙයෝ කියලා දාන්න පුළුවන්. බලන්න කලේ නැ, උනේ නැ අර්ථය සහිතයි. පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක බලන්න. ක්‍රියාවට පෙර මෙයි තබන විට ල ඉවත් කළ යුතුය. අන්න විශේෂත්වය. ක්‍රියාවට පෙර මෙයි තබල මේක නෙගටිව් ෆෝම් එකට හැරවුවක මම මොකද වෙන්නේ? ල ඉවත් කරනවා. දැන් මේක අපි පූ දාලා නෙගටිව් කරන්න පුළුවන්ද? බෑ. පූ දාලා නෙගටිව් කරාට මේක අතීත කාල වෙන්නේ නැහැ. පූ දාලා නෙගටිව් කරන්නේ නැහැ අතීත කාලයේ නැතාර්ථය. අතීත කාලයේ නැතාර්ථය පූ දාලා නෙගටිව් කරන්නේ. දැන් මට ඕන නම් කියන්න පුළුවන් ඕ පූ කන් මම බලන්නේ නැහැ කියලා. ඒක වර්තමානයේ නැතාර්ථය. අතීතයේ නැතාර්ථයේදී මේ කන්. ඒතර පූ පදේ භාවිත කරන්නේ නැහැ. රයිට්. මේ දාපු ගමන් ල එක අයින් වෙනවා. හරි. බලන්න උදාහරණ. පළවෙනි උදාහරණය. වමන් මෙයෝ ඩ්‍රාව ජින්ලි. ලස්සන සෙන්ටෙන්ස් එකක්. වමන් අපි මෙයෝ අන මෙයෝ කියන දෙකම දැන මෙයි එක යෝ එක දෙකම දැම්මා. මෙයෝ ඩ්‍රාව. ඩ්‍රාව කියන්නේ මුණ ගැහෙනවා, හොයනවා කියන අදහස. එතන මෙයෝ ඩ්‍රාව කියන්නේ හෙව්වේ නැහැ, මුණ ගැහුනේ නැහැ. අපි හෙව්වේ නැහැ. මොකද්ද? ජිංලි මැනේජර්ව. අපි මැනේජර්ව හෙව්වේ නැහැ, මැනේජර්ව හමුුනේ නැහැ කියන අදහස මේ තියෙන. වොමන් මෙයෝ ඩ්‍රාව ජිංලි. වොමන් මෙයෝ ඩ්‍රාව ජිංලි. මේකෙදි ඕනනම් අපිට දරුවනේ යෝ කියන එක ඔමිට් කරගන්න පුළුවන්. මේක නොකිය ඉන්න පුළුවන්. වොමන් මෙයි ඩ්‍රාව ජිංලි කියන්නත් පුළුවන්. වොමන් මෙයි ඩ්‍රාව ජිංලි. කිසිම වෙනසක් නැහැ. එක දශමකින් හෝ වෙනසක් නැහැ මේකේ අර්ථය. අර්ථයට බලපාන්න වෙනස තියෙන මේතර යෝ දැම්ම එච්චර. යෝගිර තව පදයක් වැඩි වුණා. එච්චර මේකේ නැතු අර්ථයේ කිසිදු බලපෑමක් නැහැ. මේක අයින් කරත් තිබ්බත් නැතත් අර්ථයට කිසිදු බලපෑමක් ඒකෙන් නැහැ. අර්ථය ඔල්රෙඩි මේකෙත් තියෙනවා. මේ පදේ විතරක් තිබ්බත්. හැබැයි මෙයි එකත් අයින් කරන්න එපා. මෙයි එක තියෙනවනේ. වොමන් මෙයි ඩ්‍රාව ජින්ලි. වොමන් මෙයෝ ඩ්‍රාව ජින්ලි. හොඳයි. ඊළඟට දෙවෙනි උදාහරණය බලන්න. තා මෙයි මයි ජෝ. අනේක යෝ එක අයින් කරා මම. තා ඔහු මෙයි මයි ජෝ මෙයි මයි මිලදී ගත්තේ නෑ. මිලදී අරගෙන නෑ. මිලදී ගත්තේ නෑ. එයා මිලදී ගත්තේ නෑ. තා මෙයි මයි ජෝ. තා මෙයි මයි ජෝ. තා මෙයි මයි ජෝ. එයා වයින් මිලදී ගත්තේ නෑ. තා මෙයි මයි ජෝ. එයා වයින් මිලදී ගත්තේ නෑ. එයා වයින් මිලදී ගත්තේ නෑ. තා මෙයි මයි ජෝ. තා මෙයි මයි ජෝ. එයා වයින් මිලදී ගත්තේ නෑ. තා මෙයි මයි ජෝ. තුන්වෙනි උදාහරණය තිසන්. මාදාවෙයි. මාදාවෙයි කියන්නේ යන්න මාදාවෙයි කියන්නේ පුද්ගලෙක්. මෙයෝ අන යෝ එක මම වරහන් ඇතුළේ දැම්මේ ඕනනම් දාන්න නැත්නම් ඔමිට් කරගන්න ප්‍රශ්නයක් නැහැ. මාදාවේ මෙයි රෙන්ෂ
පියාවුලි අඳගුණියා මේ රංශ හඳුනාගත්තේ නෑ හඳුනාගත්තේ නෑ යා ලස්සන ගෑන ළමෙක් හඳුනාගත්තේ නෑ මාදාවේ මේ ඔරංශ පියාවුලි අඳගුණියා නැත්නම් මේ රංශ පියාවුලි අඳගුණියා මාදාවේ ලස්සන ගෑන ළමෙක් හඳුනාගත්තේ නෑ යා ලස්සන ගෑන ළමෙක් හඳුනාගත්තේ නෑ ඒක තමයි මේ කියන්නේ රයිට් එහෙම කෙනෙක් හඳුනාගන්නේ නෑ ඉතින් ලස්සන ගෑන ළමෙක් හඳුනාගන්නේ නෑ කවුද කිව්වේ මේ අතීත කාල නැතාර්ථය එහෙම වෙලා නෑ එහෙම දෙයක් වෙලා නෑ දාවේ මේට චුන්යෝ දාවේ මේටර් මේටර් දාවේ මේටර් දාවේ මේටර් කාලා නෑ නැත්නම් කෑවේ නෑ බිව්වේ නෑ කියන දහස මෙතන බෙහෙත් ගැන කතා කරන නිසා චුන්යෝ චුන්යෝ කියලා කියන්නේ චීන බෙහෙත් බිව්වේ නෑ බීලා නෑ බිව්වේ නෑ දාවේ මේටර් චුන්යෝ මේ දාවේ චීන බෙහෙත් බීලා නෑ දාවේ චීන බෙහෙත් බිව්වේ නෑ එහෙම දෙයක් එක ඒ වගේ ක්‍රියාවක් සිද්ධ වෙලා නැහැ සිද්ධ කරලා නැහැ කියලායි මේ කියන්නේ. ඒ වගේ ක්‍රියාවක් කරලා නැහැ ඒ දේ කරලා නැහැ. ඒ මොකද්ද කරලා නැත්තේ? තාවේ මීටර ටොන් යා මේ දාවේ මේ චීන බෙහෙත් බීලා නැහැ. චීන බෙහෙත් බීලා නැහැ. ඒ ක්‍රියාව කම්ප්ලීට් කරලා නැහැ ඒක කරලා නැහැ ඒක කරලා ඉවර කරලා නැහැ ඒක තමයි මේකේ අදහස. පහ. පස්සේ උදාහරණය. තා මේ කන් ජිංජු මේ කන් බලලා නෑ බැලුවේ නෑ ජිංජු කියලා කියන්නේ බීජින් ඔපෙරා අපි දන්නවා ජිංජු ජිංජු කියලා කියන්නේ බීජින් ඔපෙරා ජිංජු බීජින් ඔපෙරා ජිංජු 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 කියලා කියන්නේ බීජින් ඔපෙරා වලට බීජින් ඔපෙරා මේක මේ පීකින් ඔපෙරා කියලත් කියන සමහර පීකින් ඔපෙරා මේ බීජින් කියලා කියන්නේ බීජින් බේජින් චීන භාෂාවෙන් උපචාරණයනේ බේජින් කියලා. බේජින් කියලා කියන්නේ චීන අගනුවර. ඒ චීන අගනුවර ආශ්‍රිතව බිහි වුණු නාට්‍ය විශේෂයක් තමයි ජින්ජු කියලා කියන්නේ. ජින්ජු ජින්ජු ඒක අර පේකින් ඔපෙරා කියලා මේකට කියන්නේ. නැත්තම් පීකින් ඔපෙරා. අපි කියනවා බේජින් ඔපෙරා කියලා. චීන භාෂාව ඉගෙන ගන්නයි කියන්නේ බේජින් ඔපෙරා කියලා. එයි අපි කියන්නේ බීජින් නගරයට අපි කියන්නේ බේජින් චයිනීස් වලින් උච්චාරණය කියන්නේ බේජින් 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 ඔපෙරා. ජිංජු බේජින් ඔපෙරා වලට තමයි ජිංජු කියලා කියන්නේ. එතකොට තා මේ කන් ජිංජු. ඔහු බැලුවේ නැහැ. එයා බැලුවේ නැහැ. බේජින් ඔපෙරා බැලුවේ නැහැ. එයා බේජින් ඔපෙරා බැලුවේ නැහැ. ඒක එහෙම දෙයක් වෙලා නැහැ. අතීත කාලයි. එයා බේජින් ඔපෙරා බලන්නේ නැහැ. තා පූ කන් ජිංජු. එයා බේජින් ඔපෙරා බලන්නේ නැහැ. තා කන් ජිංජු. එයා බේජින් ඔපෙරා බලනවා. තා කන්ල ජින්ජු තා කන්ල ජින්ජු එයා බේජින් ඔපෙරා බැලුවා තා මේ කන් ජින්ජු එයා බේජින් ඔපෙරා බැලුවේ නැහැ තා පූ කන් ජින්ජු එයා බේජින් ඔපෙරා බලන්නේ නැහැ දැක්කද වර්තමානයේ අතීතය අපි සංසන්දනය කරමින් තමයි උදාහරණය මම අවසාන උදාහරණය ඔයගොල්ලන්ට ගත්තේ හොඳයි ඊළඟට තියෙනවා බලන්න මෙයාව ප්‍රශ්නවාචී කරන්න පුළුවන් අපිට මෙයාගෙන් මෙයාගේ ප්‍රශ්නවාචී කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ඒගෙන් ප්‍රධාන ක්‍රම දෙකක් මම ඔබට මෙතනදී ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ක්‍රම දෙකක් ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පළවෙනි ප්‍රශ්නවාචී ක්‍රමවේදය බලන්න මේ වාක්‍යයේ තියෙන ක්‍රියාව දිත්ව කරනවා අපි කියන්නේ රීඩුප්ලිකේට් කරනවා කියලා අපි මේකට කියන්නේ. රීඩුප්ලිකේට් කරන චොන්දියේ. නැවත එම ක්‍රියාවම ලියනවා මේ. එකම ක්‍රියාව දිත්ව කරනවා. දෙපාරක් ලියලා මැදට මේයි පදය භාවිත කරනවා. මැදට මේයි දානවා. මැදට මේයි දානවා. සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට්ම තමයි. හැබැයි මෙන්න මෙතන අපි හදා ගන්නවා එකම ක්‍රියාව නැවත නැවතත් ලියලා දෙපාරක් ලියලා ඒ දෙක මැදට මේ පදය දානවා. දැන් පොඩි උදාහරණ ටිකක් අපි බලමුකෝ මේ කියන්නේ ක්‍රියාපද ටිකක් අරගෙන මේක කරලා බලමු. කන් කියන ක්‍රියාවකම අපි ක්‍රියාපද ටිකක් ඉස්සෙල්ලා වෙන් කරගමු. කන් මයි ඊළඟට ලයි චි ඊළඟට හ ඔය වගේ පද පහක් ඔන්න ගත්තා. හරි? කන් කියන එක බලමු. කන් මේ කන් කන් මේ කන් කන් මේ කන් මේක නිකන් අර්ථය මෙන්න මෙහෙම දෙයක් එන්නේ කන් මේ කන් කිව්වම බැලුවේ නැද්ද
බැලුවද නැද්ද වගේ අදහසක් හදා ගන්න පුළුවන්. බැලුවද නැද්ද? බැලුවද බැලුවේ නැද්ද? ඒක අපි කියන බැලුවද නැද්ද? ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා බලන්න. බැලුවද නැද්ද? බැලුවද නැද්ද? හරි. ඊළඟට ලයි මේලයි ලයි මේලයි ආවද නැද්ද? ආවද නැද්ද? ඊළඟට චි චි මේචි ගියාද නැද්ද? චි මේචි ගියාද නැද්ද? ගියාද නැද්ද? ඊළඟට අපි ගමු චි කනවා. චි මේචි කෑවද නැද්ද? කෑවද නැද්ද? හ drink බොනවා. හ මේ හ බිව්වද නැද්ද? බීලාද නැද්ද? බිව්වද නැද්ද? දැක්කද? බිව්වද නැද්ද? දැන් බලන්න මෙතනදී හැදෙන්නේ අතීත කාලයේ බලන්න එකේ තියෙන විශේෂත්වය අතීත කාලය නැතාර්ථේ ප්‍රශ්නවාචී රටාව. අතීත කාලයේ නැතාර්ථේ ප්‍රශ්නවාචී රටාව. අතීත කාලය නැතාර්ථයක් තියෙනවා ප්‍රශ්නවාචී රටාවකුත් තියෙනවා. හයි කෑවද නැද්ද? චර්මීචර් කෑවද නැද්ද? කෑවද එක කාලද නැද්ද කියලා තමයි අහන්නේ. ඒක මේ වෙනකොටත් කරලාද තියෙන්නේ නැද්ද කියලා අහන්නේ. රයිට්? හරි ලස්සන රටාවක්. අතීත කාලයේ නැතාර්ථේ ප්‍රශ්නවාචී රටාව. අතීත කාල නැතාර්ථේ ප්‍රශ්නවාචී රටාව. දැන් මේක ඍජුවම සමාන කරන්න පුළුවන් අපිට. දැන් හිතන්නකෝ මම කියනවා මෙහෙම. ඔයා නී චර්මීචර් චොංගුවසයි. නී චර්මීචර් චොංගුවසයි. ඔයා චීන කෑම කෑවද නැද්ද? කාලද ඉන්නේ? කාලද? කාලද නැද්ද? ඔයා චීන කෑම කෑවද නැද්ද? මේ වෙනකොටත් කාලද නැද්ද කියලා මේ අහන්නේ අතීත කාලේ. එතකොට මේ චර්මීචර් නී චර්මීචර් චොංගුවසයි. ඔයා කෑවද නැද්ද? මේක සමාන කරන්න. දැන් ඔයා චීන කෑම කෑවද නැද්ද? මට වගේ අහන්න පුළුවන් නේද? ඔයා චීන කෑම කෑවද නැද්ද කියලා අහන්නත් පුළුවන්. ඔයා චීන කෑම කෑවද කියලා අහන්නත් පුළුවන්. ඔයා චීන කෑම කෑවද? එහෙම කරන්න ඕන නම් මේක මේ දිත්ව කරන්නේ නැතුව තනිවම නෙගටිව් ෆෝම් එකෙන් තියලා අගට මා දා ගන්න. ඔයා චීන කෑම කෑවේ නැද්ද? නී මේච් චොංගුවෝ සයිමා. නී මේච් චොංගුවෝ සයිමා. ඔයා චීන කෑම කෑවේ නැද්ද? දැක්කද? එහෙම හදා ගන්න පුළුවන්. නී මේච් චොංගුවෝ සයිමා. එතකොට මේ නී මේච්ර් චොංගුව තයිමා කියන එකයි නී ට්‍රමේච්ර් චොංගුව තයි කියන එකයි දෙකම සමානයි කියලා තමයි අපි ගන්න. ඒ කියන්නේ දෙකම දෙපැත්තෙන් ඇවිල්ලා එක තැනකට එනවා. එක මාර්ථය. ඔයා චීන කෑම කෑවද නැද්ද? ඔයා චීන කෑම කෑවද? මේ කෑවේ නැද්ද? ඔයා චීන කෑම කෑවේ නැද්ද කියන එකයි දෙකම සමානව අපිට ගන්න පුළුවන්. ඒකද මේ දෙකම අන්තිමට සමානයි. ඒ කියන්නේ අගට ම පදය භාවිත කරොත් මම මෙතන බෝඩ් එකේ ලියන්නම් ඔයගොල්ලන්ට. මේ ම පදේ අපි දන්න එකක් නේද? ම පදේ අපි දන්නවනේ. ම ද කියන ක්වෙස්චන් එකද මේක. දැම්මොත් අපි මේක දිත්ව කරන්නේ නැහැ. ඇයි? මෙතන දිත්ව කිරීමෙන් ක්‍රියාපදය දිත්ව කිරීමෙන් නිර්මාණය වෙන්නේ ප්‍රශ්නවාචී රටාවක්. ක්‍රියාපදය දිත්ව කිරීමෙන් නිර්මාණය වෙන්නේ ප්‍රශ්නවාචී රටාවක්. මෙතන මේ ප්‍රශ්නවාචී රටාව තියාගෙන ම දාන්න බෑ. ඉතින් ප්‍රශ්නවාචී රටා දෙකක් නේ. ඉතින් මොකද කරන්නේ? මෙයාව අයින් කරලා එක ක්‍රියාවක් මේ ච චොංගෝ චයිමා කියලා විතරක් තියන්න පුළුවන්. ওই ක්‍රම දෙකටම අපිට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. මේ දෙකම ප්‍රශ්නවාචී ක්‍රම දෙකක් තමයි. මම මෙතනදී මේ මා එක කතා කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම මෙතනදී ඔයගොල්ලන්ට මෙහෙම කියලා දුන්නේ. මොකද මෙහෙම නෝට් එකක් විදිහට මෙහෙම එක්සැම්පල්ස් එක කතා කරන්නේ නැති නිසා. ඒ ඔයගොල්ලෝ ඒක නෝට් එකක් විදිහට දාලා තියාගන්න. මොකද මා එක ගැන අපි ඕන තරම් කතා කරලා තිනවා. පොසිටිව් සෙන්ටෙන්ස්, නෙගටිව් සෙන්ටෙන්ස් කතා කරලා තිනවා. මට මෙතනදී කියන්න ඕන මෙන්න මේ රටාව මා රටාවට සමානව භාවිත කරන එකක් කියන එක. මේ දෙකෙන් කොයි එකුණත් ඒක නිසා භාවිත කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. බලන්න දරුවනේ පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය මොකද්ද තියෙන්නේ? නීමන් කන් මේ කන් ෆන්ස. නීමන් කන් මේ කන් ෆන්ස. නීමන් ඔයාලා කන් මේ කන්. ඔයාලා බැලුවද නැද්ද? ෆන්ස ගයක්. නීමන් කන් මේ කන් ෆන්ස. ඔයාලා ගයක් බැලුවද නැද්ද? ඕකම මට කියන්න පුළුවන්. නීමන් මේ කන් ෆන්ස මා. ඔයාලා ගයක් බැලුවේ නැද්ද? එහෙම අහන්න පුළුවන්. දෙවෙනි එක. වංශ යෝයුන් මයි මේ මයි ජෝ
මැයි මේ මැයි මැයි to buy මිලදී ගන්න දොර මිලදී ගත්තද නැද්ද ජෝ වයින් වංශාවියුන් වංශාවියුන් වයින් මිලදී ගත්තද නැද්ද වංශාවියුන් මැයි මේ මැයි ජෝ වංශාවියුන් මැයි මේ මැයි ජෝ වංශාවියුන් වයින් මිලදී ගත්තද නැද්ද වංශාවියුන් මැයි මේ මැයි ජෝ වංශාවියුන් වයින් මිලදී ගත්තද නැද්ද වංශාවියුන් මැයි මේ මැයි ජෝ වංශාවියුන් වයින් මිලදී ගත්තද නැද්ද නිමන් draw me draw draw කියන්නේ හොයනවා නැත්තම් මුණ ගැහෙනවා draw me draw jingli manager ඔයාලා මැනේජර්ව මුණ ගැහුණද නැද්ද නිමන් මේ draw jingli ma කිව්වත් හරි නිමන් මේ draw jingli ma නිමන් draw me draw jingli එහෙම කිව්වත් හරි තාවෙයි තාවෙයි ත්‍ර මේ ත්‍ර කෑවද නැද්ද චොංයාව නැත්තම් මෙතනදී නම් බිව්වද කියන එක ච කියන එකෙන් ගන්න ඇයි බෙහෙත් නිසා නේද අපි කියන්නේ බෙහෙත් බොනවා කියලා ඒකයි මම එහෙම පරිවර්තනය කරන්නේ තාවෙයි ත්‍ර මේ ත්‍ර චොංයාව ඩේවිඩ් චීන බෙහෙත් බීලාද නැද්ද බිව්වද නැද්ද ඩේවිඩ් අපිට මේ කියන්න බෑ මේ දාවෙයි කියන්නේ ඩේවිඩ් කියන එක තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ගන්නේදී එක මන් ඩේවිඩ් කියලාත් මේකට භාවිත කරන්නේ දාවෙයි මීටර් ට්‍රොง යාවමා දාවෙයි මීටර් ට්‍රොง යාවමා මේ දාවෙයි චීන බෙහෙත් බිව්වේ නැද්ද එහෙම අහන්නත් පුළුවන් පස්වෙනි උදාහරණය තා කන් මේ කන් ජින්ජු තා කන් මේ කන් ජින්ජු ජින්ජු කියන්නේ ඔපෙරා බීජින් ඔපෙරා තා කන් මේ කන් එයා බැලුවද නැද්ද ජින්ජු යා මේ බේජිං ඔපෙරා බැලුවද නැද්ද? යා බේජිං ඔපෙරා බැලුවද නැද්ද? තා මේ කන්ජින් ජීමා. යා බේජිං ඔපෙරා බැලුවේ නැද්ද? රයිට්? එතකොට බලන්න මේකේ මේ මා එක දාද්දි මේ රටාව අපි මේම්ම භාවිත කළා මා දාන්න. ඒ කියන්නේ තා කන් මේ කන්ජින් ජීමා කියලා අහන්නේ. ඇයි? මා එකත් ප්‍රශ්නවාචී මේ රටාවත් ප්‍රශ්නවාචී. ඉතින් ඒක නිසා අපි මේ රටා දෙකෙන් එකයි භාවිත කරන්න එකවරකට. රයිට් ඒක හොඳට මතක තියාගන්න. හොඳයි. මෙන්න පළවෙනි ක්‍රමවේදය මේ අතීත කාල වාක්‍ය ප්‍රශ්නවාචී කරන ඇතරම ක්‍රමවේදයන් දෙකක් අපි මෙතනදී සාකච්ඡා කරා. ඊළඟට අපි ඊළඟට කතා කරනවා මේකේ ප්‍රශ්නවාචී රටා අංක දෙක. මෙයා ප්‍රශ්නවාචී කරන්න පුළුවන් තවත් ලස්සන රටාවක් ගැන තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක නම් හරිම වැදගත්, හරිම ලස්සන රටාවක්. ඒ වගේම ඔය අප්පුස උසස් පෙළ මේ හදාරන්න බලාපොරොත්තුෙන් ඉන්න අපසුසස් පෙළ මේ වෙනුවෙන් චීන භාෂාව ඉගෙන ගන්න දරුවන්ට ඉතාම වැදගත් මේ ග්‍රැමර් පොයින්ට් එක. මොකද මේකෙන් පහුගිය අපසුසස් පෙළ ප්‍රශ්න පත්‍ර සඳහා ප්‍රශ්න පවා ඇවිල්ලා තිබ්බා කෙටි ප්‍රශ්න පත්‍රයේ මේ ව්‍යාකරණ රටාවේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් මේ රටාව ල මෙයෝ රටාව. අපි කියනවා ල මෙයෝ කියලා. දැන් බලන්න මම ඔයගොල්ලන්ට කලින් කිව්වා ල එක මෙයෝ භාවිත කරන්නේ මෙයෝ දාපකම ල එකයි ගන්න. හැබැයි මෙතනදී වෙන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. මෙතනදී වෙන්නේ මොකක්ද? ක්‍රියාවට පිටිපස්සෙන් ල දානවා, වාක්‍ය අගට මෙයෝ දානවා. එතකොට තමයි ඒක ප්‍රශ්නවාචී වෙන්නේ. මේක ප්‍රශ්නවාචී රටාවක්. ල මෙයෝ කියන්නේ ප්‍රශ්නවාචී රටාවක්. ල මෙයෝ කියන්නේ ප්‍රශ්නවාචී රටාවක්. ල මෙයෝ කියන්නේ ප්‍රශ්නවාචී රටාවක්. එහෙම කරලා නැද්ද කියලා අහන එක තමයි මේකෙත් තියෙන්නේ. එහෙම කරලා නැද්ද කියන එකම තමයි. රයිට්? ල මෙයෝ මේමත් මේ ප්‍රශ්නවාචී කරන ක්‍රමයක් මේක. දැන් බලන්න මේක ප්‍රශ්නවාචී කරන ක්‍රම තුනක් අපි ඉගෙන ගත්තා. එකක් තමයි ක්‍රියාව දිත්ව කරලා මැදට මේ දානවා. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් අගට මා දානවා. දෙකයි. දැන් මෙන්න ල මෙයෝ. මේක ල මෙයෝ එක අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා දරුවනේ. එකක් තමයි දැන් බලන්න මෙතන මම ඔයගොල්ලන්ට පේන වැති මේ ස්ට්‍රක්චර් එකේ ඔබ්ජෙක්ට් එක මේ පොඩ්ඩක් වරහන් ඇතුලේ දාලා තියෙනවා. ඒකට හේතුව තමයි අපිට ඕන නම් මෙයාව මෙතනින් ඉවත් කරලා මේ පැත්තට ගේන්න පුළුවන්. ඒ කියන්නේ වාක්‍ය අගට කෙලින්ම ල මෙයෝ කියලා එන්නත් පුළුවන්. වාක්‍ය අගට කෙලින්ම ල මෙයෝ කියලා එන්නත් පුළුවන්. මේකෙදි ප්‍රශ්නවාචී වෙනකොට මෙයාව SVO ල මෙයෝ කියලා එන්නත් පුළුවන්. එහෙම කරලා නැද්ද කියලා මෙහන්නේ. එහෙම කරලා නැද්ද? ආ
එහෙම කරලා නැද්ද? දැන් නී ච ෆන් ල මෙයෝ. නී ච ෆන් ල මෙයෝ. ඔයා කෑම කාලා නැද්ද? කෑම කෑවේ නැද්ද? නී ච ෆන් ල මෙයෝ. ඔයා කෑම කෑවේ නැද්ද? නී ච ෆන් ල මෙයෝ. එහෙමත් අහන්න පුළුවන්. නැත්නම් නී ච ල ෆන් මෙයෝ. නී ච ල ෆන් මෙයෝ. ඔය දෙකම හරි. දෙකම සමානයි. කියන්නේ ඒක අර ල එක දාන තැන විතරයි වෙනස් කරන්නේ. කොහොම ආවත් අර්ථය සමානයි. නී ච ෆන් ල මෙයෝ. ඔයා කෑම කෑවේ නැද්ද? නී ච ල ෆන් මෙයෝ. ඔයා කෑම කෑවේ නැද්ද? දෙකේම තේරුම සමානයි. අර ල එක දාන තැන වෙනස් කරන්න පුළුවන්. කෙලින්ම මෙයෝ එක ල මෙයෝ කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ල එක ක්‍රියාවට පිටිපස්සෙන් දාලා ඊට පිටිපස්සෙන් ඔබ්ජෙක්ට් එකක් දාලා ඒකට පිටිපස්සෙන් වාක්‍යයකට මෙයෝ දාන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ප්‍රශ්න වාචී කිරීමේදී මෙයෝ එකෙන්න ඕන අගට වාක්‍යයකට අනිවාර්යෙන් එන්න ඕන මෙයෝ එක. එතකොට මේක නැතාර්ථයේ ප්‍රශ්න වාචී එකක්. නැතාර්ථයේ ප්‍රශ්න වාචී රටාවක්. ආ නැද්ද කියලා අහන්නේ. එහෙම කරේ නැද්ද? කරලා නැද්ද කියලා තමයි මේකෙන් අහන්නේ. නේද? මෙයෝ ෂමෂම මා කිව් වගේ නේද? ඒ රටාවම වගේ තමයි. බලන්න. එතකොට මේ රටා තුනම එක වගේ එක හා සමාන වෙන්නේ නේ. ක්‍රියාව දිත්ව කරලා මැදට මේ දාලා කිව්වත් වාක්‍යයකට මේ මොනවාද මේ 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 verb දාලා අගට මා දැම්මත් මේ රටාවට ල මෙයෝ කියන pattern එකට හදාගත්තත් ක්‍රම තුනෙන්ම සිද්ධ වෙන්නේ එකම දේ. වෙනසක් නැහැ. එකම අර්ථය ගොඩ නැගෙනවා. right? බලන්න පළවෙනි උදාහරණය. නීමන් කන්ල ෆන් ජියන් මෙයෝ. නීමන් කන්ල මෙතනදී වන්න ක්‍රියාව කන් කන්ල ෆන් ජියන්. ෆන් ජියන් කියලා කියන්නේ object එක මෙයෝ. ඔයාලගේ බැලුවේ නැද්ද? නීමන් කන්ල ෆන් ජියන් මෙයෝ. මේ කන්ල ෆන්ස ෆන්ස නිවස. නීමන් කන්ල ෆන්ස මෙයෝ. ඔයාලගේ බැලුවේ නැද්ද? නීමන් කන්ල ෆන්ස මෙයෝ. ඔයාලගේ බැලුවේ නැද්ද? ඒක තමයි මේ අහන්නේ. නීමන් කන්ල ෆන්ස මෙයෝ. ඔයාලගේ බැලුවේ නැද්ද? ඔයාලගේ බැලුවේ නැද්ද? ඔයාලගේ බැලුවද වගේ එක ඉතින් අහන්නේ. හරි. එකම අර්ථයට එනවා ඉතින්. ප්‍රශ්නයක් අහනවා. ආ ඔයාල එහෙම කරේ නැද්ද කියලා. හරි. නීමන් කන්ල ෆන්ස මෙයෝ. නීමන් කන් ෆන්ස ල මෙයෝ කියන්නත් පුළුවන් ඕනනම් මේකට ල එක මෙතන දාන්න පුළුවන්. නීමන් කන් ෆන්ස ල මෙයෝ. නීමන් කන් ල මෙයෝ. ඔයාල බැලුවේ නැද්ද? නීමන් කන් ල මෙයෝ. ඔයාල බැලුවේ නැද්ද? නීමන් කන් ල මෙයෝ. දෙවෙනි උදාහරණය. වාං සියාවුයින් මයිලා ජිව් මෙයෝ. වාං සියාවුයින් මයිලා මයිලා මිල දී ගන්නා කියන අදහස. ඒතර ජිව් මෙයෝ. ජිව් කියන්නේ වයින්. වාං සියාවුයින් වයින් මිල දී ගත්තේ නැද්ද? වාං සියාවුයින් මයිලා ජිව් මෙයෝ. වාං සියාවුයින් වයින් මිල දී ගත්තේ නැද්ද? වාං සියාවුයින් මයිලා ජිව් මෙයෝ. වාං සියාවුයින් වයින් මිල දී ගත්තේ නැද්ද? තුන. නීමන් ට්‍රාවල ජිංලි මෙයෝ. නීමන් ට්‍රාවල ජිංලි මෙයෝ. නීමන් ට්‍රාවල ජිංලි මෙයෝ. ඔයාලා ට්‍රාවල හොයනවා. ඉතින් හොයනවා මොන ගැහෙන්න යනවා කියනද? ට්‍රාවල ජිංලි මැනේජර් මෙයෝ. ඔයාලා මැනේජර්ව හමු වුණේ නැද්ද? නීමන් ට්‍රාවල ජිංලි මෙයෝ. ඔයාලා මැනේජර්ව මොන ගැහුන්නේ නැද්ද? නීමන් ට්‍රාවල ජිංලි මෙයෝ. නීමන් ට්‍රාවල ජිංලි මෙයෝ. හරි ලස්සන සෙන්ටෙන්ස් එකක් මේක. නිමන් ට්‍රාවල ජිංලි මෙයෝ. ඔයාලා මැනේජර් මුණ ගැහුන්නේ නැද්ද? හතර. තාවෙයි ට ට්‍රොන් යාල මෙයෝ. අන්න බලන්න ල මෙයෝ කියලා අකටම දැම්ම කෙලින්ම. මේක ඕනනම් තාවෙයි ට ල ට්‍රොන් යාල මෙයෝ කියන්නත් පුළුවන්. තාවෙයි ට ට්‍රොන් යාල මෙයෝ. තාවෙයි ට ට්‍රොන් යාල මෙයෝ. තාවෙයි චීන බෙහෙත් බිව්වේ නැද්ද? ආ තාවෙයි චීන බෙහෙත් බිව්වේ නැද්ද කියලා මේ අහන්නේ. right එහෙම කරලා නැද්ද කියලා යහන්නේ. තාවේ ට ටොන් යාවල මෙයා. පස්වෙනි එක තා කන් ජින්ජුල මෙයා. තා කන් ජින්ජුල මෙයා. තා කන් ජින්ජුල මෙයා. තා ඔහු කන් ජින්ජු. ඔ බීජින් ඔපරා බලනවා. එතකොට බලල නැද්ද? ආ තා කන් ජින්ජුල මෙයා. එයා බීජින් ඔපරා බලල නැද්ද? ඔහු බීජින් ඔපරා බලල නැද්ද? තා කන් ජින්ජුල මෙයා. තා කන් ජින්ජුල මෙයෝ. තා කන්ල ජින්ජු මෙයෝ. ඔය දෙකම හරි සමානයි. ඉතින් භාවිත කරන තැන තමයි වෙනස් වෙන්නේ. ওই ක්‍රම දෙකටම එන්න පුළුවන්. ඔයගොල්ලන්ට උදාහරණ විභාගයට සමහරට එන්න පුළුවන් මේ වගේවා. ල මෙයෝ. ල මෙයෝ. right? මේක වෙලා රටාවක්. ල මෙයෝ කියන්නේ රටාව. ප්‍රශ්නවාචී රටාවක්. right? okay guys. එහෙනම් ඔන්න අපි මේක ප්‍රශ්නවාචී කරන ක්‍රම තුනක්. ඇත්තටම දෙකක් කියලා කිව්වට අපි ක්‍රම තුනක් ඉගෙන ගත්තා. මා එක භාවිතය ක්‍රියාව දිත්ව කිරීමෙන්
මැදර මේ පදේ භාවිත කරගෙන ඊළඟට මේක ල මෙයෝ කියන මේ ලස්සන රටාව මේක හරිම විශේෂ හරිම ලස්සනයි මේවා භාවිත කරද්දී චීන කතා කරද්දී අනිවාර්යෙන් මතකැතුව මෙන්න මේ දේවල් ඔයගොල්ලෝ භාවිතයට ගන්න අමතක කරන්න එපා මේ වගේ වාක්‍ය රටා දාලා ප්‍රශ්න හදන්න මේක නියම මේ ප්‍රශ්න වාචීකරණ ක්‍රමවේදයක් නේටිව් ස්පීකර්ස්ලා ගොඩක් භාවිත කරන රටාවක් ඉතින් ඔයාගේ ලැන්ග්වේජ් ස්කිල් එක නංගලී එක පෙන්වන්න හොඳ ක්‍රමයක් තමයි මේ විදිහට ප්‍රශ්නයක් අහන එක හොඳයි එහෙනම් දරුවනේ අපි යමු ඉස්සරහට ඊළඟට අපිට තියෙන්නේ මේකේ තියෙන ප්‍රැක්ටිකල්ම වැඩි ප්‍රායෝගිකම කොටසට තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ මෙන්න ටෙක්ස්ට් එකේ කියන්නේ ඩයලොග් 2 එක අපේ 13 වෙනි පාඩමේ තීශ සංඛදා කවන් අල් ටෙක්ස්ට් 2 එක තමයි අපි දැන් මේ ඩයලොග් 2 එක තමයි ඩිස්කස් කරන්න යන්නේ මම කියවා මේක ටිකක් දිග ඩයලොග් එකක් තියෙන කියලා ඉතින් කොටස් කීපයකට කඩාගෙන මම මේක ඩයලොග්ස් ඩයලොග් එක හදලා තිනවා අපි ඉස්සර වෙලා මෙහෙම දැන් ඔයගොල්ලෝ මාත් එක්ක මේක ප්‍රැක්ටිකලි කරනවා මේ වැඩේ ඉතින් මම මෙන්න මෙහෙම ඉස්සර වෙලාම හැමෝම එකතු වෙලා මාත් එක්ක මේ ඩයලොග් එක කියවගෙන යන්න මේක දැන් වෙන්නේ මෙහෙමයි ඉස්සල්ලා මම හැමෝත් එක්කම මේ කියන්නේ මම මේක හිමීට කියවගෙන යන්න මම මේ නැවතීමේ තිත් ඊළඟට ප්‍රශ්නාර්ථ කොමා ප්‍රධාන වශයෙන් කොමාවක් තියෙනවා නම් ඒ වගේ තැනකින් පොඩ්ඩක් නතර කරනවා ඔයගොල්ලන්ට කියවන්න අවස්ථාව දෙනවා කොමාවෙන් මම නතර කරනවා ඔයගොල්ලෝ කියවන්න ඒ වගේ මම මේක කියවගෙන යනවා එතකොට ඔයගොල්ලෝ මාත් එක්ක මේක කියවගෙන යනවා හොඳට කටවල් අරලා කියවන්න දැන් මේක අක්ෂර අඳුන ගන්න මේ ඉගෙනගත් අකුරු තියෙන්නේ දැන් මේක එකපාරට දැන් මේක තේරෙන්න මතක නැත්තම් හෝ තේරෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන මීට කලින් අපේ එපිසෝඩ් එක බැලුවනම් කලින් සෙෂන් එක බැලුවනම් ඒ දේශනේදී අපි මේක නිව් වර්ඩ්ස් ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ නිව් වර්ඩ්ස් එක පොඩ්ඩක් බලලා මේක නෝට් එකක් දාගෙන එහෙම කරන්න ඕගොල්ලන්ට පුළුවන් මේ ටික පොඩ්ඩක් පොතක නෝට් කරගෙන මේ වැඩේ පටන් ගන්න. හරි. ඉතින් මම ඉස්සෙල්ලම ඔයගොල්ලොත් එක්ක මේක කියවනවා. ඒක තමයි පළවෙනි ස්ටෙප් එකේ අපි සිද්ධ වෙන්නේ. දෙවෙනි ස්ටෙප් එකේදී මොකද කරන්නේ? මම මේ ඩයලොග් එක සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ට A to Z මේකේ තියෙන හැම දෙයක්ම ව්‍යාකරණත් එක්කම පැහැදිලි කිරීමක් කරලා දෙනවා. මේක පැහැදිලි කරලා දෙනවා මොකද්ද මේකේ අර්ථය. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එකේදී මොකද කරන්නේ? මම මේක ඔයගොල්ලන්ට ටිකක් වේගෙන් සාමාන්‍යයෙන් නේටිව් ස්පීකර් කෙනෙක් වගේ කතා කරන ඊට වඩා තරමක් අඩු වේගයකින් මම ඔයගොල්ලන්ට මේක කියන විදිය පෙන්වන්නම්. මොකද ඔයගොල්ලන්ට අල්ල ගන්න ඕන නිසා. එතකොට ඒකෙදී ඔයගොල්ලෝ කරන්න ඕනේ ඒක ලිස්නින් කරලා ඒක හොඳට අහන් ඉඳලා හොඳට තේරුම් ගන්න කොහොමද මේක මම කියන්න ඕනේ කියන ටිකක් වේගෙන් කියනවා මම තුන්වෙනි අවස්ථාවේදී. හරි. එහෙනම් හැමෝම එකතු වෙන්න මාත් එක්ක මේක ඉස්සෙල්ලා අපි හැමෝම එකතු වෙලා කියවගෙන යන්න. හොඳයි. ආ ඉස්සෙල්ලාම මේ තව පොඩ්ඩෙන් අමතකගෙනවා. මේකේ චරිත කීපයක් තියෙනවා අපිට. මාදාවේ ඉන්නවා, සොන්හ්වා ඉන්නවා. මාදාවේ කියලා කෙනෙක් ඉන්නවා, සොන්හ්වා කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි සොන්හ්වා මාදාවේ විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්නවා අපි බලමු. ලූ යුපින් කියලා කෙනෙකුත් ඉන්නවා. ලූ යුපින් අපි දන්නවනේ. ලූ යුපින් ඉන්නවා, මාදාවේ ඉන්නවා, සොන්හ්වා කියන තුන් දෙනාත්ම මේ ඩයලොග් එක ඇතුළේ ඉන්නවා. හරි. එහෙනම් මාත් එක්ක මේක කියවගෙන යමු හැමෝම එකතු වෙන්න. නා තාව ෆංස ෆංසු තයි ගුයි. නි ෂෝ වා ඉංගයි සම බන්. නි ෂියන් සු හයි ෂි පු ෂියන් සු 当让向苏，我给陆玉平打个电话，让他来帮助我们。他很忙，会来吗？ Ta hui lai. Wei. Na yi wei a. Wo shi Songhua. Wo he da wei xian zai zai jia mei zu fang gong si. Ni men 怎么在那儿? 大卫要租房子。你们
කන් මේ කන් ෆන්ස වාමන් කන්ල ඊතාව ෆන්ස නාතාව ෆන්ස හන්හාව යෝ ඊජයන් වෝෂහ ඊජයන් කතිං කෂ ෆංසු යෝධයාර්ගුයි නිමන් ජාවල ජිංලි මෙයෝ වමන් මෙයෝ ජාව ජිංලි සොංහවා 这个公司的经理是我朋友，我跟他说一下，请他帮助你们。我想可能。 没有问题。好啊，晚上我们请你和你朋友吃饭。好，你们在公司等我。 再见。再见。 හොඳයි. ඔන්න එහෙනම් හරි. ඕකේ. හොඳයි. එහෙනම් දරුවනේ ඔන්න අපි නැවතත් මුලට ආව මේ ඩයලොග් එකේ. දැන් ඔයගොල්ලන්ට ඔන්න මාත් එක්ක හැමෝම මේක කියවලා ඉන්නේ පොඩ ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. එතකොට දැන් ඔන්න ඔයගොල්ලන්ට ටිකක් යම් කිසි මට්ටමකට මේක කියව ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් අරගෙන හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ පොතක සටහන් කරගෙන ස්ක්‍රීන්ෂොට්ස් එකක් අරගෙන නැත්නම් මේක බලන ගමන් පොඩ්ඩක් පෝස්ට් කරලා මේ තිරේ දිස් වෙන මේ ඩයලොග් එක සම්පූර්ණ ඩයලොග් එකම ඔයගොල්ලන්ට වෙනම පොතක නෝට් කරගන්න ඒක ලියාගන්න. ඊට පස්සේ ඒ ලියාගත් එක දිහා බලාගෙන කියවන්න. ඒක කරාම ඔයගලන්ට මේ කියවීමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. දැක්කම අඳුන ගන්න පුළුවන්. හොඳයි. බලන්න මේකේ තේරුම. නා තාව ෆන්ස ෆන්සු තයිගුයි. නා තාව ෆන්ස තාව මිෂර් වර්ඩ් එකක්. නිවාස ගණන් කරනවා. ෆන්ස නිවස ඒ ගෙදර ඒ නිවසේ. ෆන්සු ෆන්සු කියලා කියන්නේ රෙන්ට් එක කුලිය. ෆන්සු කියන්නේ කුලිය. තයිගුයි ගොඩක් ගණන්. ගොඩක් වැඩි. එකගේ අදහස ගොඩක් වැඩි. ඒ ගෙදර කුලිය ගොඩක් වැඩි. නිෂුව ඔයා කියන්න. නිෂුව ඔයා කියන්න. වෝ මම ඉංගයි. ඉංගයි කියල කියන්නේ ෂුඩ්. යුතුයි කියන අදහස. යුතු. සමබන්. සමබන් මොකක්ද කරන්නේ. සමබන් කියල කියන්නේ මොකක්ද කරන්නේ. මම මොකක්ද කළ යුත්තේ. ඉංගයි කියල කියන්නේ ඒකයි. වෝ ඉංගයි සමබන්. මම මොකක්ද කළ යුත්තේ. මම මොකක්ද කරන්න ඕන. කරන්න අත්‍යවශ්‍යද. 你想住还是不想住? 你想住, siang kiyana eka metana bhavitha kala thiyenne want kiyana adahasin ona su oyata eka rent karanna rent out karanawa kiyala kiyanne su kiyana eka taniyen bhavitha karama kriyawa e kiyanne rent karanawa kuliyata gannawa oyata 你想住 haishu an haishu wakya ratawa da naddha da naththam kiyana adahasa oyata kuliyata ganna ona da naththam pusyangsu කුලියට ගන්න ඕන නැද්ද? ඔයාට කුලියට ගන්න ඕනද නැත්නම් එපාද? දංරං සයන්සු දංරං කියන්නේ අනිවාර්යෙම ඔෆ් කෝස් අනිවාර්යෙම දංරං අනිවාර්යෙම සයන්සු අනිවාර්යෙම ඕන කුලියට ගන්න ඕන අනිවාර්යෙම කුලියට ගන්න ඕන දංරං සයන්සු අනිවාර්යෙම කුලියට ගන්න ඕන වෝ ගේලු යුපින් තාගදියහ්වා වෝ මම ගේ දෙන්නම් ගේ කියන්නේ ටු ගිව් දෙන්නම් ලුයු පින්ට මම ලුයු පින්ට
දෙන්නම් තා ගන්නම් ඊ ග දියන්හුවා ග කියලා කියන්නේ එකක් දියන්හුවා කෝල් එකක් ග තාග දියන්හුවා කියලා කියන්නේ එක කෝල් එකක් මේක ෆෝන් කෝල් මම ලුයුපින්ට කෝල් එකක් ගන්නම් නැත්නම් මම ලුයුපින්ට කෝල් එකක් දෙන්නම් රං තා රං කියන්නේ ලෙට් හිම් ඉඩ දෙන්නම් ඔහුට ඔහුට ඔහු යොමු කරන්නම් ඔහු පොළඹවන්නම් ලයි බංජු ලයි කියන්නේ ඇවිල්ලා බංජු උදව් කරන්න වොමන් අපට මම මේ ලුයුපින්ට කෝල් එකක් දීලා එයාට මේ ඉඩ දෙන්න එයාව පොළඹවන්න එයාව යොමු කරන්න ඇවිල්ලා උදව් කරන්න අපිට තාහන් මං ඔහු ගොඩාක් කාර්යබහුලයි හන් මං හුයි ලයිමා හුයි මෙතන හුයි භාවිත කරලා තියෙන්නේ විල් කියන අර්ථයෙන් ඒ කියන්නේ අනාගත කාලය ප්‍රකාශ කරන්න හුයි ලයිමා ඒ විද හුයි ලයිමා එන්න පුළුවන් ඒ විද ඇයියා කාර්යබහුලයිනේ එන්න පුළුවන් වේ විද ඒ විද කියලා මේ අහන්නේ තහන් මං එයා ගොඩක් කාර්යබහුලයි හුයි ලයිමා එයා ගොඩක් කාර්යබහුලයි එන්න පුළුවන් වේ විද ඒ විද කියලායි මේ අහන්නේ හුයි ලයිමා ඊළඟට තා හුයි ලයි එයා ඒවි තා හුයි ලයි එයා පැමිණේවි එයාට එන්න පුළුවන් වේවි වෙයි අන්න දැන් කෝල් එකක් දෙනවා මේකේ දැන් වෙයි එක දැක්ක ගමන් අපි දන්නවා ආ කෝල් එකක් තමයි මේ දීලා තියෙන්නේ කෝල් එක ආන්සර් කරපුවම කියනවා වෙයි නා ඊ වෙයියා බලන්න මේක හරි ලස්සනයි මේක හොඳට ඔළුවට දාගන්න නා ඊ වෙයි නා කියන්නේ විච් ඊ වෙයි කියලා කියන්නේ කෙනා පුද්ගලයෙක්නේ කවුද මේ කියන එකයි මේ දැන් අපි මේ ඔයා කවුද කියලා අහන්න චයිනීස් වලින් අපිට අපි ඉගෙනගෙන තියෙනවා ෂේයි කවුද කියලා මේක අපි ඉගෙන ගත්තා නීෂෂයි ඔයා කවුද මේ දුරකථන ඇමතුමක් වගේ දෙයක් දුන්නම චීන අය අහන්නේ මේවා කවුද නීෂෂයි කියලා අහන්නේ අපි වුණත් කවුද මේ කතා කරන්නේ අන්නේ මාරි පලයිට් ඉදිරියේ දහන්නේ කවුද මේ කතා කරන්නේ කාටද කතා කරන්න ඕන එහෙම අහනවනේ කවුද මේ කතා කරන්නේ ඔයා කවුද කියලා එහෙම අහවම නිකන් පලයිට් නෑ නේද ඒ වගේ නීෂෂයි කියලා හව චීන භාෂාවෙන් උත් ඒගොල්ලෝ කියන්නේ පලයිට් නෑ ඒක ගෞරවණීය භාවයේ මදි කියලා. ඒක නිසා ඒගොල්ලෝ අහන්නේ චීන අය අහන්නේ මේ කවුද? ඒ වගේ. නා ඊ වෙයියා. මේ කොයි එක්කෙනාද මේ? කවුද මේ කතා කරන්නේ? අන්න ඒ වගේ දසක්. නා ඊ වෙයි. මේක හරි පලයිට්. කවුද මේ කියන එකයි මේ අහන්නේ. වෙයි, හෙලෝ. නා ඊ වෙයියා. කවුද මේ? ඒ වගේ එක. වෂ සොන්හ්වා. මම සොන්හ්වා. වෂ සොන්හ්වා. වහ දා වෙයි. මම සහ අන්න හ කියන්නේ කන්ජන්ක්ෂන් එකක් සහ වහ දාවේ මමයි දාවේ සෙන්සයි සෙන්සයි කියන්නේ නව් දැන් සයි කොහෙද ඉන්නේ සෙන්සයි සයි දැන් ඉන්නේ ජියාමේයි අන්න ජියාමේයි කියලා කියන්නේ නම ජියාමේයි කියලා කියන්නේ නම මේක ඉතින් තේරුමක් හරියටත් ගන්න පුළුවන් මේ කම්පැනි එකකට දාපු නම සූෆාන් සූෆාන් කියලා කියන්නේ රෙන්ට් අ හවුස් කියන එක නිවාස කුලියට දෙන මේ සූෆාන් කියන්නේ නිවාස කුලියට දෙනවා එතකොට ගොංස කියන්නේ කම්පැනි එක ආයතනේ. එතකොට ජියාමේ සූෆන් ගොංස කියලා කියන්නේ දරුවනේ කම්පැනි නේම් එක. ජියාමේ කියන්නේ ජියා කියන්නේ ගෙදර, ඒ කියන්නේ නිවස කියන අදහස. මේ කියන්නේ ලස්සනයි. එතන ගෙයක් ලස්සනට මේ ජියාමේ ලස්සන නිවසක්, නිවසක්, නිවාස ලස්සන. ඒ වගේ අදහසක් කරගෙන තියෙනවා. එතන ඊයර බලන්න. ලස්සන නිවස කුලියට දෙන ආයතන. ලස්සන නිවාස නිවාස කුලියට දෙන ආයතනයක් මේ කියන්නේ ජියාමේ සූෆන් ගොංස. ලස්සන නිවාස කුලියට දෙන ආයතනය. රයිට්. ඒ වගේ තමයි ඒගොල්ලෝ කම්පැනි එකට නම දාලා තියෙන්නේ. නීමන් සම සයිනාර් නීමන් ඔයාලා සම කොහොමද සයිනාර්? එහෙ ඉන්නේ. මේ ඇයි එහෙ ඉන්නේ වගේ දස. ඇයි ඔයාලා එහෙ ඉන්නේ? නීමන් සම සයිනාර්. ඔයාලා කොහොමද එහෙ ඉන්නේ? මේ ඔයාලා එහෙ ඉන්න හේතුවක් නැහැ. ඔයාලා කොහොමද එහෙ ඉන්නේ? ඒක අදහස් තියෙන්නේ ඔයාලා ඇයි එහෙ ඉන්නේ? ඔයාලා ඇයි එහෙ ඉන්නේ? ඔයාලා මොකද එහෙ ඉන්නේ? නිමන් සම සයිනා ඔයාලා කොහොමද එහෙ ඉන්නේ ඇයි එහෙ ඉන්නේ හේතුවක් නැහැ මම දන්නේ ඇයි හේතුව තාවේ යාව සුෆාන්ස් තාවේ යාව තාවේට ඕන අවශ්‍යයි සුෆාන්ස් සු රෙන්ට් කරන්න කුලියට ගන්න ෆාන්ස් ගයක් තාවේට ගයක් කුලියට ගන්න ඕන තාවේ යාව සුෆාන්ස් තාවේට ගයක් කුලියට ගන්න ඕන ලුයුපින් අහනවා නීමන් කන් මේ කන් ෆංස අන් බලන්න කන් මේ කන්
අන්නර අපි ඉගෙන ගත්ත ල එකේ නැතාර්ථේ ප්‍රශ්න වාචී ක්‍රමය දිත්ව කරලා ගන්නවා. නීමන් කන් මේකන් ෆන්ස. ඔයාලා ගයක් බැලුවද නැද්ද? ඔයාලා ගයක් බැලුවද නැද්ද? මේ වෙනකොටත් කරලාද තියෙන්නේ කියලා යහන්නේ. සොංහා කියනවා woman kanla ඊතාව ෆන්ස අපි බැලුවා. අන්න ල woman kanla අපි බැලුවා ඊතාව ෆන්ස. තාව දැම්ම නිවාස ගණන් කරන මිෂර් වර්ඩ් එක. ඊතාව ෆන්ස ගයක්. woman kanla ඊතාව ෆන්ස අපි ගයක් බැලුවා. බල්ලි ඉවරයි දැන්. හරි. නා තාව ෆන්ස නා එම නිවස නා තාව ෆන්ස හන්හව ගොඩක් හොඳයි. නා තාව ෆන්ස හන්හව ඒ නිවස ගොඩක් හොඳයි. යෝ ඊජියන් තියෙනවා. ඊජියන් අන ජියන් වලින් ගන්නවා කාමර වගේ දේවල්. වෝෂ ඊජියන් වෝෂ හරිනේ. ඊජියන් වෝෂ එක බෙඩ්රූම් එකක්. සහ හ සහ ඊජියන් කර්ටින්. කර්ටින් කියලා කියන්නේ ලිවිං රූම් එකක්. බෙඩ්රූම් එකක් සහ ලිවිං රූම් එකක්. විසිත කාමරයක් තියෙනවා. කර්ෂ අන්න කන්ජන්ක්ෂන් එකක් අපි ඉගෙන ගත්ත මේක කර්ෂ. බට් නමුත් ෆන්සු ෆන්සු කියලා කියන්නේ නිවාස කුලිය. කියන්නේ හවුස් රෙන්ට් එක නිවාස කුලිය. ෆන්සු යෝ දියාර් ගුයි. යෝ දියාර් කියන්නේ තරමක්. ටිකක් කියන එක තරමක් ගණ ගුයි එක්ස්පෙන්සිව්. නීමන් ට්‍රාවල ඔයාලා ට්‍රාවල හමු වුණාද හොයාගත්තද ජිංලි මෙයෝ. අන්න බලන්න ජාවල ජිංලි මෙයෝ ල මෙයෝ පැටන එක. දැක දේ ක්‍රමයට ප්‍රශ්න වාචික කරලා දිනවා. නීමන් ට්‍රාවල ජිංලි මෙයෝ. දැන් ඕකම නීමන් ට්‍රාව මේ ට්‍රාව ජිංලි. නීමන් මේ ට්‍රාව ජිංලි මා. එහෙමත් අහන්න බලන්න ඔය ක්‍රම ඕන එකක් පාවිච්චි කරන්න. දැක මෙතනදී එක ක්‍රමයක් භාවිත කරා මෙතනදී තව ක්‍රමයක් භාවිත කරා. woman mayo drowsing li woman api mayo drowsing li api manager una gæhune ne ema karala ne negative form ilagata luyu pink kiyenawa sunwa drug gongsa da jingli me company eke me aayathane drug gongsa da jingli manager kalamana karawaraya shwo pangyo mage yaluwe wo pangyo wogan tha shwo mama ohut samaga ෂෝයිසියා ටිකක් කියන්න. චින්තා බංජු රික්වෙස්ට් කරන්නම් ඉල්ලන්නම් ඔහුගෙන්. ඔහුට ඉල්ලීමක් කරන්නම් බංජු නීමන්. ඔයාලට උදව් කරන්න කියලා ඉල්ලීමක් කරන්න. වාසියන් කර්නන් මම හිතනවා. අර බලන්න වාසියන් කර්නන් මම හිතනවා කර්නන් සමහර විට. කර්නන් කියන්නේ සමහර විට. මෙයෝ වන්ති. මෙයෝ කියන්නේ නැහැ වන්ති. ප්‍රශ්නයක් නැද්ද? මම හිතනවා සමහරට ප්‍රශ්නයක් නැහැ මෙයෝ වන්ති. ඔක මෙයෝ වන්ති කියන්න පුළුවන්. හවා හොඳයි. වංශං වංශං කියන්නේ රැට. වොමන් අපි සිංනි ඔබට ඒ කියන්නේ චින් කියන මෙතනදී ආරාධනා කරනවා. ඉන්වයිට් නීහ නීපංයෝ ඔයාටයි ඔයාගේ යාළුවටයි. නීහ නීපංයෝ චින් නීහ නීපංයෝ ඔයාටයි ඔයාගේ යාළුවටයි ආරාධනා කරන්න කරනවා. සිෆන් කැම කන්න. හව් හොඳයි. නීමන් ජයි ගොං සදන් වෝ. නීමන් ඔයාලා සයිගොන්ස කම්පැනි එකේ දන් වෝ අන්න දැකද මා වෙනුවෙන් රැඳී සිටින දන් වෝ. දන් වෝ මේක ක්‍රියාව. දන් ක්‍රියාව. දන් වෝ මා වෙනුවෙන් රැඳී සිටින්න. ඔබ ඔයාලා කම්පැනි එකේ මා වෙනුවෙන් රැඳී සිටින්න. සයිජියන් බයි. සයිජියන් බයි කියලා කියනවා. රයිට්. ඔන්න ඔබ තමයි මේකේ සංවාදය යන්නේ. ඔන්න මේ දාවේට නිවසක් රෙන්ට් කරන්න ඕන වෙලා තියෙනව නේද? දාවේට නිවසක් රෙන්ට් කරන්න ඕන වුණා. ඒක රෙන්ට් කරගන්න රෙන්ට් රෙන්ට් හවුස් එකකට මේ ගිහපු අවස්ථාවක් තමයි තියෙන්නේ. රයිට්. ඕකේ. එහෙනම් අපි බලමු. හරි. එහෙනම් දැන් මම ඔන්න ඔයගොල්ලන්ට කිව්වා මම මේක තව සැරයක් ඔයගොල්ලන්ට ටිකක් වේගෙන් කියලා පෙන්නනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ හොඳට අහගන්න කොහොමද මේක ටිකක් වේගෙන් කියන්නේ කියන එක. රයිට්. ඕකේ. බලන්න මම එහෙනම් ස්ටාර්ට් කරනවා. හොඳට අහගෙන ඉන්න. 那套房子放租太贵，你说我应该怎么办？你想租还是不想租？当然想租。我给陆玉平打个电话，让他来帮助我们。他很忙，会来吗？他会来。喂，那一位呀？我是松华。 我和大伟现在在佳美租房公司，你们怎么在那儿？大伟要租房子。
你们 看 没 看 房子？ 我们 看 了 一 套 房子， 那 套 房子 很 好， 有 一 间 卧室 和 一 间 客 厅， 可 是 房租 有 点 贵。 你们 找 了 经理 没 有？ 我们 没 有 找 经理。 松花， 这个 公司 的 经理 是 我 朋友， 我 跟 他 说 一 下，请他帮助你们，我想可能没有问题。好啊，晚上我们请你和你朋友吃饭。好，你们在公司等我。再见，再见。ඉතින් එහෙනම් ඔන්න ලස්සන පාඩමක් ටිකක් ලොකු පාඩමක් අපි ඉගෙන ගත්තා. ඉතින් එහෙනම් ඔන්න මම ඕගොල්ලන්ට පොරොන්දු වෙන විදිහටම අපේ 13 වෙනි පාඩමේ ඩයලොග් 2 එක, ඒ වගේම ඩයලොග් 2 එකට අදාළ ව්‍යාකරණ මේ කොටස් ටික අපි අද මේ දේශනය හරහා අවසන් කරා. ඉතින් එහෙනම් මේ වගේම රසබර තවත් ලස්සනම ලස්සන වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සයිජෙන්.